හාය යාළුවනේ අද මම කතා කරන්නේ යන්නේ බාලමහලු ඕනෑම කෙනෙකුට නොදැනීම ඇතිවන රෝගයක් වන මානසික ආතතිය පිළිබඳව නැත්නම් ડિප්‍රෙෂන් තත්ත්වය ගැන. අද වීඩියෝ එකෙන් මම වැඩියෙන්ම අවධානය දෙන්නේ කුඩා දරුවන්ට ඇතිවන ડિප්‍රෙෂන් තත්ත්වය ගැන. මිහි පිට ජීවත් වන සෑම කෙනෙකුටම නොයෙකුත් ප්‍රශ්න ගැටලු හා උවදුරු වලට මුහුණ දීමට සිදු වෙන්න පුළුවන්. එය සාමාන්‍ය දෙයක්. ඒවා කෙටි කාලීන හෝ දීර්ඝ කාලීන වෙන්න පුළුවන්. එහෙත් එවැනි ප්‍රශ්න දිගින් දිගටම ගැටලුවක් වෙනවා නම් මේ බැරෑරුම් ගැටලුවක් විය හැකියි. මානසික අවපීඩනය නැත්නම් ડિප්‍රෙෂන් කියන්නේ එවැනි එක් අවස්ථාවක්. එය අසහනයකට වඩා බැරෑරුම් තත්ත්වයක්. ඒ වැඩිමහල් පිරිමියෙකුට හෝ ගැහණියකට හෝ දරුවෙකුට විය හැකියි. තරුණයෙකුට හෝ තරුණියකටද විය හැකියි. එම තත්ත්වය සංකාව හෝ අධික කනස්සල්ල නිසා විය හැකිය. මානසික අසහනය, ආතතිය, සංකාව හෝ කනස්සල්ල දිගින් දිගටම ඇදගෙන යන නිසා මානසික අවපීඩනය ඇතිවීමේ හැකියාව තියෙනවා. ඔබ විසින් ඔබේ දරුවාට අනවශ්‍ය ලෙස පහේ විභාගයට හෝ ඕලෙවල් හෝ ඒලෙවල් විභාගයට තදපල ලෙස තල්ලු කරනවා නම් දරුවට ඔබ සතුරෙකු ලෙස පෙනීවි. දරුවට පළවෙනිය විය යුතු බව නිරන්තරයෙන්ම පැවසීමෙන් බලකිරීමෙන් දරුවට ඔබ වදයක් වීමේ හැකියාව තියෙනවා. දරුවට එය මානසික පීඩනයක් වෙන්න පුළුවන්. මානසික අවපීඩනය ප්‍රධාන වශයෙන් අංශ දෙකකට බෙදා දක්වන්න පුළුවන්. අංක 1 ප්‍රමුඛ අවපීඩන ආබාධය. අංක 2 නොනවති පවත්නා අවපීඩන ආබාධය. ප්‍රමුඛ ආබාධිත තත්ත්වය ඉතා බැරෑරුමය. දෙවැන්න එතරම් බැරෑරුම් නැහැ. මේ දෙකින්ම සිදුවෙන්නේ ආබාධිත තත්ත්වයේ එකම ප්‍රතිඵල ගෙන දෙන්නේ. ඔබේ දරුවා මෙම තත්ත්වයන් දෙකෙන්ම බේරා ගැනීම ඔබ සතුව තියෙන වගකීමක් වෙනවා. අපි බලමු මානසික අවපීඩන තත්ත්වයේ තියෙන ලක්ෂණ මොනවාද කියලා. දරුවා සාමාන්‍ය විදිහට ක්‍රියා නොකරයින. ඔහු මානසිකව ඇදවැටි මුළු දවසම අක්‍රියව සිටී. ඔහු නිතර නිතර කරන ලද වැඩ පසෙකලා නිද්‍රාශීලීව සිටී. ඔහු කලින් කැමැත්තෙන් කළ ක්‍රියාවන් ගැන උනන්දුවක් අඩු වී තියෙන බව ඔබට පෙනේ. ඔහු ආහාර ගැනීම වෙනස් කරනවා. කෑම අරුචිය හෝ කෑදරකම වැඩි වෙන්න පුළුවන්. ඔහුගේ බර අඩු හෝ වැඩි වෙන්න පුළුවන්. ඔහු නිතරම නිදාගනී. එසේ නැතිනම් දරුවා නිින්ද යෑමේ ප්‍රශ්නයකට මුහුණ දෙනවා විය හැකියි. ඔහු සිටීම නවත්තා දමයි. අංගපසක චලනය කිරීම නවත්තලා දානවා. කම්මැලි කෙනෙක් වෙනවා. අක්‍රියශීලීව දවස ගත කරයි. ඔහු නිතර තමාගේ වරදක් ගැන තැවේ. කල්පනා කරයි. අධික වෙහෙස තෙහෙට්ටුව හා පෞර්ෂය හීන වෙනවා. යමක් ගැන දැඩි අවධානය යොමු නොකරයි. කිසිම උනන්දුවකින් තීරණයක් නොගනී. ඔහේ බලාගත්තද බලාගෙන ඉඳී. සමහර අවස්ථාවලදී මරණය හෝ දිවිනසා ගැනීම ගැන සිතයි. ජීවත් වීමෙන් කිසි පළක් නැතේ සිතා ඕනෑවට එපාවට වැඩ කරනවා. කිසිවෙකු සමග කතා නොකරයි. මිත්‍රන්ගෙන් ඈත් වෙයි. අධික තරහකින් නිතරම ගෙදරා අය සමග කොලකෝලාහල කරයි. සුළු දෙයකට රණ්ඩු වෙයි. පාසලේ වැඩ අමතක කරලා දායි. පාසල් යාමට අදිමදි කරයි. අධික මොරණ්ඩුව පවතී. ගෙදර අනිත් අය ඔහුගේ කීමට අනට අවනත විය යුතුවේයැයි ඔහු සිතයි. මේ තත්ත්වයන්ගෙන් එකක් දෙකක් හෝ කිහිපයක් ඔබේ දරුවා තුළ දකින්න තියේ නම් ඔබ කඩිනමෙන් සුදුසු මානසික වෛද්‍යවරයෙකුට දරුවා පෙන්විය යුතුයි. ඔබ දරුවා ගැන සැලකිලිමත් නොවුනොත් තත්ත්වය බැරෑරුම් වී මේ වගේ ව්‍යාකූල තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. මානසික වේදනාවෙන් ශාරීරික වශයෙන්ද අධික වේදනාවක් දරුවට ඇති වෙන්න පුළුවන්. ඒ වගේම නානාවිධ ද්‍රව්‍ය, ඒ කියන්නේ මත් වතුර, මත්කුඩු, ගංජා වගේ දේවල් පාවිච්චියට පුරුදු වෙන්න පුළුවන්. අන්‍යෝන්‍ය සම්බන්ධතා පිළිබඳ ප්‍රශ්න මතුවීමට ඉඩ තියෙනවා. සමාජයෙන් ඈත් වීම, කොන් වීම ඇති වෙන්න පුළුවන්. ඔහු සන්ත්‍රාසයට හෝ භීතියට පත් වෙයි. තමන්ටම තුවාල කරගනී. සියදිවි නසා ගැනීමට පවා සිතන්න ඉඩ තියෙනවා. අධික ලෙස මනෝභාවයන්ගෙන් පෙළෙයි. ශරීරයේ බර අධික ලෙස අඩු හෝ වැඩි වෙයි.
අධික නින්ද යාම හෝ නින්ද නොයාම අධික බඩගින්න ඇතිවේ. නිතරම කල්පනා කර කර ඔහේ බලාගතද බලාගෙන ඉඳේ. ඔහු කිසිම වටිනාකමක් නැති කෙනෙක් කියලා ඔහු සිතයි මුළුගැන්වේ. උමුතු තත්ත්වයකට පත් වෙන්න පුළුවන්. මේ තත්ත්වයෙන් ඔබේ දරුවාව බේරා ගැනීම ඔබගේ වගකීමක්. ඇමරිකාවේ ජනගහනයෙන් 63.8% මාධ්‍යසාරයට පුරුදු වුණු ගැහැණු පිරිමි අය වෙති. 28% මත් කුඩු වලට පුරුදු වුණු අය වෙති. මොවුන් මේ වගේ මානසික අවපීඩන තත්ත්වයන්ගෙන් පෙළෙන පුද්ගලයන්. ඔබේ දරුවාගේ මානසික අවපීඩනයට මෙන්න මේ කියන හේතු තියෙන්න පුළුවන්. පාරම්පරිකව පවුලේ අය තුළ මේ තත්ත්වය තියෙන්න පුළුවන්. ඒ වගේම දරුවා කුඩා කාලේ නම් බීතියට හෝ බියට කම්පණයට පත්වලා තියෙනවා නම් ඒත් මේ තත්ත්වය තියෙන්න පුළුවන්. දරුවගේ මොළයේ ව්‍යුහය මොළයේ ඉදිරි කොටස අඩුව ක්‍රියාකාරීත්වයක් තියෙනවා නම් මේ තත්ත්වය තිබෙනවා. අධික නිද්‍රාව සමහර අමාරු ලෙඩ නිසා නිින්ද නොයාම නිසා අවධානය අඩු වීම නිසා දරාගන්න නොහැකි අධික වේදනාවන් නිසා වැඩි අවධානය සහිත තත්ත්වයන් උද්ගත වීම නිසා ඒ වගේ තත්ත්වයන් වලදීත් ඔබේ දරුවා මානසික අසහනයට ලක් වෙනවා. දරුවට පන්ති යන්න පාඩම් යන්න කී පාඩම් කරන්න කී කියා තදින් තරවටු කරද්දී ඒ පිළිබඳ ඔහු නිරන්තරයෙන් හිතද්දී ඔහුට මානසික පීඩනය තව තවත් වැඩි වෙන්න පුළුවන්. මේ දේවල් නිසා ඔබේ දරුවට ડિප්‍රෙෂන් තත්ත්වය ඇති වෙන එක අමුතුවෙන් හිතන දෙයක් නැහැ. පුළුවන් තරම් ඔබේ දරුවාට ඔබ ලබා දෙන පීඩනය අවම කරමින් ඔහු සමග දවස ගත කරමින් ඔහුට පොඩි වේලාවක් ඔහු වෙනුවෙන් වෙන් කරමින් ඔහු සමග ගැවසීමෙන් මේ තත්ත්වය මගහරව ගන්න බොහෝ දුරට පුළුවන්. අධ්‍යාපනයත් කළ යුතු තමයි. දරුවෙකුගේ අධ්‍යාපනය ඉතා හෙළ මට්ටමක තිබිය යුතු බව සත්‍යය. ඒත් ඔහුගේ මානසික අවපීඩන තත්ත්වය පිළිබඳවත් මවක් පියෙක් ලෙස හෝ මේ පිළිබඳ සිතිය යුතුයි. එනිසා ඔබේ දරුවාව නිරන්තරයෙන් සතුටින් තියන්න. ඔහුට අධික පීඩනයක් ලබා දීමෙන් වළකී සිටින්න. ඉතින් යාළුවනේ මේ වගේ තවත් වැදගත් වීඩියෝ එකක් අරන් තවත් දවසක ඉන්න බලාපොරොත්තු වෙන මම අතට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.